යුක්තිය මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ අනුව මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ අපරාධංශය මිනුවන්ගොඩ වල්පොළ ප්‍රදේශයේ වැටලීමක් සිදු කර තිබෙනවා. එෙහිදී මත්ද්‍රව්‍ය සහ තවත් උපකරණ සමගින් සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ. අත්අඩංගුවටගත් පුද්ගලයා අපරාධ රැසකට සම්බන්ධ හීනටියන මහේෂ්ගේ ගෝලියෙකු බවයි වාර්තා වුණේ. नीति विरोधी लेस मोहदुमार्गीन रगिना रुपियल कोटि हतर हमार कोटिना रत्रन किलो हतकट वेडि प्रमाणयक रेगु बहरेट गेन तिबेनवा ए यापनीय तंगची मडम दर्गा बसनेव तुंपल असलते रत्रन तोगे रगिना सेककरु रेगु निर्धारिंट पहर दे पलागुस्सति बवाय वार्ता वन्ने ओहु एम प्रदेशिम पदिंची करुवेकु बव अनावरणीय वे तिबेनवा सेककरु सोया विमर्शने क्रियात्मकई මෙතර යුක්තිය මෙහෙමට සමගාමීව රත්නපුර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නිවසක රහසිගතව පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ජාවාරමක් වැටලීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. එෙහිදී කාන්තාවක ඇතුළු පුද්ගලින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ. කළුතර නගරයේ බස් රථ හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා. දකුණු පළාතේ සිට කොළඹ නගරයට ඇතුළු වන දුරගමන් සේවා බස් රථ මෙහිදී පරීක්ෂා කිරීම සිදු කර තිබුණා. ඒ දකුණු කළුතර පොලිසිය ඇතුළු ආරක්ෂක අංශයක්වයි. ගාල්ල ප්‍රදේශයේදීද බස් රථ පරීක්ෂාවක් සිදු කර තිබුණා. එහිදී කතරගම සිට කොළඹ බලා දහවණේ ක්‍රමින් තිබූ බස් රථයක ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ගාල්ල පොලිසිය කටයුතු කර තිබෙනවා. මේ අතර යුක්තිය මෙහෙයුමට සමගාමීව සිදු කළ තවත් මෙහෙයුමකදී කොල්ලකැම්බලට සම්බන්ධ කූඹි කැලේ සංජු සහ ඔහුගේ ගෝලියෙකු යයි කියන පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගන්නා විට ඔහු සතුව රන්මාල 12ක් යතුරු පැදියක් සහ ජංගම දුරකථන දෙකක් තිබූ බවයි දොඩංගොඩ පොලිසිය පැවසුවේ. සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන දැනට විදේශගතව සිටින රත්ගම විදුරකේ ගෝලියෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බූස ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ගොතටුව පොලිසියට ලද තොරතුරක් මත මුල්ලේරියාව ප්‍රදේශයේදී වැටලීමක් සිදු කර තිබුණා. එෙහිදී අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ. මේ අතර කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී පාර්සල් 11ක් තුල මත්ද්‍රව්‍ය තොගයක් තිබී හමු වී තිබෙනවා. එහි වටිනාකම රුපියල් 1 කෝටි 30 ලක්ෂයක් පමණ වන බවයි රේගුව ප්‍රකාශ කළේ. එම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය විනාශක අංශයට බාර දී තිබෙනවා. ගත වූ පැය 24ක කාලය තුල යුක්තිය මෙහුමින් සැකකරුවන් 1184 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් සැකකරුවන් 59 දෙනෙකු රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිසිය පවසන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.